හෙලෝ කොහමද? අද මම යාලට කියලා දෙනවා රසම රස වට්ටක්ක රෙසිපි එකක්. වට්ටක්ක ටික තෙම්පරාදු කරලා තමයි මේ වට්ටක්ක කරි එක හදාගන්නේ. මේ විදිහට වට්ටක්ක හැදුවම වට්ටක්ක කන්න ඇති කෙනෙක් වුණත් කයි ඒතරම් මේ වට්ටක්ක කරි එක රසයි. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වට්ටක්ක කරි එක හදාගන්නේ කියලා. මුලින්ම මම මේ වගේ වට්ටක්ක කෑල්ලක් අරගෙන තියෙනවා. මේක හොඳට හොදලා අරගන්න. ඊට පස්සේ වටක් කැට ටික ඉවත් කරගෙන මේ වගේ කෑලි වලට කපා ගන්න. කපාගත්ත වට්ටක්ක ටික මම උයාගන්න ගත්ත භාජනයටම දාගන්නවා. මේ වට්ටක්ක කරි එක හදන්න මැටි භාජනයක් අරගන්නවා නම් ගොඩක් රසට මේ වට්ටක්ක ටික හදාගන්න පුළුවන්. මේකටම කරපිංචා ටිකක්, රම්බ කෑලි කිහිපයක්, කුරුඳු පොත්තක්, කපාගත්ත සුදුළුණු වීගි දෙකක්, කපාගත්ත බීලුණු කෑල්ලක් සහ කපාගත්ත අමු මිරිස් කරා දෙකක් එකතු කරනවා. මිරිස් ටිකක්, ගම්මිරිස් ටිකක්, කහ ටිකක් සහ ලුණු සල්පයකුත් එකතු කරගන්න. මිරිස් කුඩු එකතු කරනකොට මිරිස් කුඩු ගොඩක් අඩුවෙන් තමයි එකතු කරගන්නේ, තේ හැඳි කාලක් වගේ. අන්තිමට වතුර කෝපයකුත් එකතු කරගන්න. ඊට පස්සේ මේක ලිපේ තියලා මදගිනි විනාඩි 10ක් වගේ උයාගන්න. මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ වතුර ටික හිඳිලා වට්ටක්ක ටික හොඳට තැඹිලා තියෙන්නේ. වට්ටක්ක ටික තැඹුණාට පස්සේ මම උකු පොල් කිරි ටිකකුත් එකතු කරගන්නවා. කිරි ටික නටනකම් හැන්දෙන් කවලම් කරන්න. මේ වගේ දිගටම කවලම් කරන්න කිරි ටික කැටි ගැහුනොත් මේ වට්ටක්කගේ රස නැති වෙනවා. දැන් කිරි ටික නටන නිසා මම ලිප ඕෆ් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ පෑන් එකක් ලිපේ තියලා රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ හීනියට කපාගත්ත රතුළුණු 6-7ක් වගේ එකතු කරගන්න. මේ රතුළුණු ටික ටිකක් කළු පැහැයට හැලෙනකම් තෙලේ බැදගන්න. ඊට පස්සේ මම මේ ටිකේ තෙල් ටික බේරලා වැදගත් රතුළුණු ටික විතරක් කලින් හදාගත්ත වට්ටක්කයකට එකතු කරනවා. ඉතින් මේ විදිහට රතුළුණු තෙම්පරාදු කරලා වට්ටක් වෙලා බලන්න මාරම රසයි. මේ කරි එකත් එක්ක දෝසේ, ඉඩ්ලි වගේ උනත් කන්න පුළුවන්. ඔයත් ට්‍රයි කරලා බලන්න. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝකින් එනකම් ඔයාට සුබ දවසක්.